ஐ මජයන්තු கோවිලකොடுිගේ ஸ்්‍රීලංகா බිஸ்ன ටீව නිරන්තරෙන් අපේරට ආර්ථික පිළිමඳව ඔබව දැනුවත් කරන නාලිකාව අද කියන්නේ ජාත්‍යන්ත්‍රර මූල්්‍යරමුදිලයේ වැඩසටහන ගොඩදාගන්න ஸ்්‍රීலாංකාව කරන්න யானන දෙයක් පිළිබඳව. ஸ்්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපතිවරයෙුුව වන ආචාරය ඉන්ද්‍රජිත් ක குමරස්වාමි මහතා පසුගියදා ஸ்්‍රී ලංකා மாபැංයේ පැවත්වෙච්ச்ச ஒன்லை ஃபோரம் මෙහෙක කියනෝ් ඇඩ්‍ර එක කරයි එකයන්නේ ප්‍රධාන දේශනය කරා. ඒ දේශනයේදී ඉන්ද්‍රජිත් කුමමාරස්වාමි මහත සඳහන් කරා මේ අම්F එකේ වැඩ සටහනට එළඹිලා ඒ අභියෝග ජයගනමින් ඒක සාර්ථක කර ගනිපුර වටක්විදිහට අයර්ලාන්තය ඉතාම හොඳ උදාහරණයක්. ඉතින් මේ අයර්ලාන්තය කරේ. ින් යුනිට් ල වෙනම ඒකකයක් පත්කරා මේ අයFගේ වැඩසටහන සාර්ථක කරගන්න කැන ක්‍රියාත්මක කිරීමේ ඒකකයා. ශ්‍රී ලංකාවත් මේ අFගේ වැඩසටහට මේසර සාර්ථක කරගන්න මේක ඉතාමත්ම අභියෝගාත්මකයිවිියහාත්මක ප්‍රතිශස් කරන රැසක්් තියෙනවා ඒව කරොත් තම ඉස්රහට යන්න පුළුවන් ඉතින් මේ අභියෝගාත්මක වැඩසටහන ඉස්්‍රහට අරගෙන යන්න මේ අයර්ලාන්තියේගේ ඉපලිමෙන්ටේෂ ුනිේ එකක් ආරම්භ කරන්න අවධාන යමුවෙලා තිබෙනවා කියලා කුමරස්වාමයම මහතා සඳහන් කරා. එතකොට අපිට එකපාට ඔළුවට එන්න දේ තමයි අයර්ලාන්තයයට මොකද වුණේ අයර්ලාන්තය අයිIMFකටගේ එතු ඉම්පලිමෙන්ටේෂ ුනි් එක හ අයර්ලාන්තය මොකක්ද කරේ. ඉති මේ උදාහරණය මේ වනවිට ඉන්ටර්නෙට් එක තියෙනවා මේක කේස් ටඩියකක්විට හදාරන්න පුළුවන් අයFි එකේ වැඩසට හන අයර්ලාන්තය කොහොමද අභියෝගාත්මකව අභියෝග මැදින් සාර්ථක කරගති කියන කතාව. දෙදස් හත දෙදස් අට විතරවඩකොට අයර්ලන්තය යුරෝපීය සංගමේ දුප්පත් රාජ්‍ය බවට පත්වෙලා තිබුණක් ඒකට ප්‍රධානතම වරද තිබුණ අයර්ලාන්තයීමයි ලංකාවේ වගේම එකනර හෝම් ග්‍රෝන් පෝබ්ලම්ස් එහමන ඇත්තතාම් තමම් හදාගනිකු ප්‍රශ්න මයි අයිර්ලාන්තයට තිබුණ. එකක් තමයි රාජ්‍ය මූල්්‍ය පිරිහිලා තිබුණන, එවගේ රාජ්‍ය සේවය වැඩිවෙලා තිබන බදුවාදායම් අඩුවෙල තිබුණ බැංකු අර්බුදියට ගිහිල තිබුණ. එතකට මෙහෙම අර්බුදේ හිටපු අයර්ලන්තයට දෙදස් අට විතර වෙනකොටාපු ගෝලීය මූල්ල්‍ය අරමුදල අර්බුදියටට මහන දෙන්න බැරිවුුණා හරිටාරය. අඩන්න හිටපු මිනිහට ඇහැට ඇගිල්ලිං එන්න වගේ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ අයර්ලාන්තයා තර්බුදයට පත්වුණා. එතකොට අයරලන්තයට විකල්පයක් තිබුණ නෑ ලංකාවට අද වගේම මූල්‍ය අරමුදලේ වැඩසටහනට දෙදස් දහයි නොෑැම්බර් මාසේද අයර්ලන්තයේ එලම්ඹුණා. හැබැයි අයර්ලන්තයට ලොකු ටාස්ක එකක් හනතත් ලොකු අභියෝග ගනාවක් මූල්‍ය අරමුල ලබලදලාල තිබුණයි කැන නිකම් මෙයා අරමුදල, හ දල කියල තිබුණ බැංකු ක්‍රමය මච් කරන්න හම න් ඒකා බදධ කරන්න. ඒවගේම රාජ්‍ය මූල්්‍ය විනිය වැඩි කරන්න. බදු වැඩි කරන්න. රාජ සේවක කප්පාදුවක් කරන්න. එකන මේවා ලේසි පහසු ප්‍රතිാන්ක කර නෙවේ න ്ක්ල් ෆම් හත්මක ප්‍රතිසන්ස් කරන අලන්තයට. දැඩ අභියෝගයක් කඩා හැබැයි අභියෝගයා අයිර්ලාන්තතිය ජයගත්තා. ඒකට අයිර්ලාන්තිය කරේ මේ වැඩ සටහන හරියට ට්‍රැක් එකේ යනවද. මේක පීලි පණින්නතු ඉසරහට යනවද කියලා බලන්න ඉගො වෙනම අගමැතිවරයාට වග කියන මාසකට වර ්‍රැස්වෙන වැඩසටහනේ අධියරෙන් අධර ඉම්පලිමෙන්ටේෂණ ඒ ක්‍රියාත්මක කිරීම සාහතික කරන ව இம் නතම් ක්‍රාත්මක කිරීමේ ඒකයක් පිහිටවවා. එතක ඒ වගේ ඒකයක්තයි ශ්‍රී ලංකාව පිහිටවන්න කතාාගගෙනන්නේ. ම ஸ்්‍රී ලංකාවත් අயர்லாතිிய වගේ තා ඉහ ආර්ථික ප්‍රතිස් කරන වැඩසටහ ඉසරහට අර්ගෙන යவම් කරන්නවා. ො හ අටක. පැ වාරක ලැබන කියලට සතු ුව වන්න බෑ වෙන තුන් රක වනකොට ඒක සමහර විට පීලි පනින්නත් පුළුවන්. මොකද මූල අර මුදල පැහැදිල ්‍ර ලංකාවට කියලා තිබෙනවා පාඩු ලබන රාජායතන ප්‍රතිසංස්කරනය කරන්න ප්‍රතිහගත කරන්න. එවගේම රාජ්‍ය සේව යම් කිසිවිදිකට සීම කරන්න ඒවගේ. ඉතාම ඉහල් රාජ්‍යමූල්‍ය විනය ඇතිකරගන්න ඒවාගේ බදුවාදායම් වැඩි කරගන්න අ අයර්ලාන්තයට කිව වගේ ස්ට්‍රක්රල් ෆෝර්ම්ස් සෑහන ප්‍රණයක් ශ්‍රී ලංකාවටත් අභියෝගයක් විදිර දීල තියෙනවා එතකොට මේක ඇත්තටම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවනම් දෙදස් විසිහත වෙන ඇදගෙන යන්න ඕනම් තුලින් ඇත්තනම ප්‍රතිපඵලයක් ලබාග නෝවනම් ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවාක නිසි පරිදි පසු විපරාම් කරමින් ඒ රහ රග ොට ර ර ස්වා මහත කිය න් ව ඉ නි ක් නය ි හිතනවා ඒක හොද දෙයක් ඉති ඒ අපි බලමු ඉස්තරහට කමර මහත අනාවරණය ර කරපු විදිහට ලංකාවේ අතමේක ක්‍රියාත්මනක ේවිද ස් රහ ව ඉ නි ක් ද කියනෙ එක ිට ඉදිරිය ද බලා ගන්න පුළුවන්. එ කොට ය ලන්ති ය දස් හයි ද යියමේ ඩසටහට ගිහිල් ලා ඒ ගොල්ල. බදු වැඩికර వගේ రాజ్య సేవయ ప్పా ීම కరా. ఎవගේ ప్రాగధන వියదం అడు කර. ඒගේ అవిం మ ారే గల అడు క ఎత కొ గలాం ్యంక అర్ గిప ్యంక క బ్ క కన మ చ క ఎగ స్తరట డ న రయాత్ అ కొట ం ాతాతర మూల్ ల ో వా ా త క ి ర్త టం గత వ యోజక ిస యలిత . පෙර පරිදි දස් ොහවිතරවෙනකොට එන්න පටන්ගත්තේ ැන දස් දහ වැඩසටහන්ට එල්ළම්ඹිලාද දොහ විතර වෙනකොට වැඩසටහන හරි පිල්ල අරගෙන ගිහි ප අයර්ලාන්තයටට දෙදස් දොහ වසර මැදබහගේ වන විට තමගේ ආර්ථිකය යලීත් යතා තත්වයට පත්කරගැනීමට හැකියාව ලැබුණා එතකොට මේක තමයි මේ අයර්ලාන්ත කේස් ස්ටඩියග ඉතින් ශ්‍රී ලංකාවටත් මේ විදිහට වැඩකරගෙන යන්න ල දියට වැඩ කරොත් ූල ර මුදිලේ වැඩ සටහනින් සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වේවි කියන විශ්වාසය බොහෝදදිනිකට තියනවා. ඉතින් ශ්‍රීලංකා ින ක ගොලන්ට කිව්ව ඔගුලන්ගේ දැනුම අවබෝධය වර්ධනය කරගන්න ලෝක මිහමදේවල් වෙලා තියෙනවා ක ගිහල මහම සාර්ථක විච් රටවල තියනව කියන දහර ගොලන්ට කියන්න ඉතින් අප රාධරා කරනවා වාගේම තොරතුර දැනගන්න බස් රයිබ කරන්න ්‍ර ලං ි ටව.